සරල අනුවර්තීය චලිතය. දෝලන කේන්ද්‍රයේ දෙපස සිදුවන සමමිතික චලිතයකට තමයි අපි සරල අනුවර්තීය චලිතයක් කියලා කියන්නේ. දෝලන කේන්ද්‍රයේ දෙපස සිදුවන සමමිතික චලිතයක් සරල අනුවර්තීය චලිතයක් ලෙස හඳුන්වනවා. මෙවැනි සරල අනුවර්තීය චලිතයක විශේෂ ලක්ෂණ දෙකක් අපට දැකගන්න පුළුවන්. ප්‍රතිපාදන බලය සෑම විටම දෝලන කේන්ද්‍රය දෙසට යොමු පවතිනෝ. මෙන්න දෝලන කේන්ද්‍රය මේ පැත්තට ගමන් කරනවා සමමිතිකව ගමන් කිරීමේදී. මේ දිශාවට අනුවාර්යෙන් බලයක් හටගන්නවා. අපි මේක තමයි ප්‍රතිපාදන බලය කියලා කියන්නේ. අන්න ඒ ප්‍රතිපාදන බලය සෑම විටම දෝලන කේන්ද්‍රය දෙසට තමයි පවතින්නේ. මොන පැත්තටද? ඔක පළවෙනි ලක්ෂණය. දෙවැනි ලක්ෂණය, මේ ප්‍රතිපාදන බලය සෑම විටම විස්ථාපනයට අනුලෝම සමානුපාතික වෙනවා. විස්ථාපනය කියලා කියන්නේ දෝලන කේන්ද්‍රයේ සිට වස්තුවේ ස්ථානයට ඇති දුර. ඒක x ලෙස ගන්නවා. ඒක මැනෙන්නේ සෑම විටම දෝලන කේන්ද්‍රයෙන් ඉවතට. එතකොට පළවෙනි ලක්ෂණය තමයි ප්‍රතිපාදන බලය දෝලන කේන්ද්‍රයේ දෙසට පවතිනවා. දෙවන ලක්ෂණය ප්‍රතිපාදන බලය විස්ථාපනයට අනුලෝම සමානුපාතිකයි. ඒ කියන්නේ F අනුලෝම සමානුපාතිකයි X. ඒ අනුව සමානුපාතිකත්වයේ නියතය අපට දාන්න පුළුවන් KX කියලා. නමුත් ප්‍රතිපාදන බලයේ සෑම විටම දෝලන කේන්ද්‍රය දෙසට, විස්ථාපනයේ දෝලන කේන්ද්‍රයෙන් ඉවතට නිසා අපි එක පැත්තකට ඍණ ලකුණක් දානවා. එතකොට F සමානයි ඍණ KX. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව F සමානයි ma නිසා අපිට මේ ma F වෙනුවට ආදේශ කරන්න පුළුවන්. අන්න ma සමානයි ඍණ kx. ඒ අනුව a සමානයි ඍණ k බෙදීම m වාරයක් x. මේ ඍණ k බෙදීම m කියන එක අපිට ඔමේගා වර්ගය ලෙස දක්වන්න පුළුවන්. ඒ ඍණ k බෙදීම m කියලා කියන්නේ ඔමේගා වර්ගය. මෙතන ඔමේගා කියලා කියන්නේ අපි කලින් ඉගෙනගෙන වෘත්තයේ ඉගෙනගෙන 2π බෙදීම c කියන්නේ කෝණික ප්‍රවේගය තමයි. අපිට කියන්න පුළුවන් යම් කිසි චලිතයක එම චලිතයේ ත්වරණය අන්න a සමානයි ඍණ නියතයක් වාරයක්. මොනවා හරි එතනට ඔමේගා වර්ග වෙන්න පුළුවන්, k වෙන්න පුළුවන් ඕන එකක්. ඍණ නියතයක් වාරයක් x ලෙස සමීකරණයක් ගොඩනගන්න පුළුවන් නම් අන්න ඒක සරල අනුවර්තීය චලිතය. අපි ඊළඟට බලමු දුනු නියතය කියලා කියන්නේ මොකක්ද කියලා. දුනු නියතය ඕනෑම ඇදෙන දෙයක් දුන්නක් ඒකක දිගකින් වැඩි කිරීමට යෙදිය යුතු බලය අපි හඳුන්වනවා දුනු නියතය කියලා. ඒකක විතතියක් ඇති කිරීමට යෙදිය යුතු බලය, ඒකක දිගකින් වැඩි කිරීමට යෙදිය යුතු බලය මෙන්න දුන්නක් තියෙනවා. ඔන්න ඔයම නැවතිලා තියෙනවා. ඊට පස්සේ මම මේ දුන්න මත බලයක් යෙදීම නිසා ඒක x කියලා දුරකින් ඇදිලා තියෙනවා. x කියලා දුරකින් ඇදිලා තියෙනවා. මේ ඇදීම නිසා දුන්න මත හටගෙන තියෙනවා F කියලා බලයක්. දුන්න මත හටගෙන තියෙනවා F කියලා බලයක්. අන්න F කියන බලය මගින් තමයි මුල් අවස්ථාවේදී මේ දුන්න මෙතෙන්ට ඇද්දේ. දැන් මේ බලය අතහැරපු ගමන් මේ F කියන බලය මේ පැත්තට ඉදිරියට තියෙනවා. අන්න දුනු නියතය කියලා කියන්නේ ඒකක දිගක් ඇති කිරීමට යෙදිය යුතු බලය, x දිගක් ඇති කිරීමට යෙදිය යුතු බලය F. එම නිසා ඒකක දිගක් ඇති කිරීමට යෙදිය යුතු බලය අපි ඒක තමයි දුනු නියතය කියන්නේ. F බෙදීම x ලෙස අපි ගන්නවා. මම නැවතත් කියනවා, ඒකක දිගක් ඇති කිරීමට අවශ්‍ය බලය දුනු නියතය, ඒකක දිගක් ඇති කිරීමට අවශ්‍ය බලය දුනු නියතය, x දිගක් ඇති කිරීමට අවශ්‍ය බලය F නම් ඒකක දිගක් ඇති කිරීමට අවශ්‍ය බලය F බෙදීම x. මේක තමයි දුනු නියතය කියලා කියන්නේ. මේක ඒකකය වෙන්නේ මීටරයට නිව්ටන්. මේක තමයි දුනු නියතයේ ඒකකය. අපි
සරල අනුවර්තී චලිතයේදී අනිවාර්යෙන් දැනගත යුතු කරුණු ටිකක් තියෙනවා. පළමුවෙන්න විස්තරය කැපිටල් A අකුරෙන් හඳුන්වනවා මනින් මීටර් වලින්. දෝලන කේන්ද්‍රයේ සිට යම් වස්තුවක් සරල අනුවර්තී චලිතයේදී ලබා ගන්නා උපරිම විස්ථාපනය අපි විස්තරය ලෙස හඳුන්වන සරල අනුවර්තී චලිතයේදී ලබා ගන්නා උපරිම විස්ථාපනය විස්තරය ලෙස හඳුන්වනවා. දෙවන ආවර්ත කාලය මේකත් ඉතා වටිනෝ. කැපිටල් T අකුරෙන් හඳුන්වනෝ තප්පර වලින් අපි මනිනෝ. ආවර්ත කාලය කියලා කියන්නේ සම්පූර්ණ වටයක් ගමන් කිරීමට ගත වෙන කාලය. මෙන්න දෝලන කේන්ද්‍රය, මුලින්ම මෙතන වස්තුව තිබුණා, කාලය බිඳුවයි. ඊළඟට මේ වස්තුව විස්තරයක් දක්වා ගියා මේ පැත්තේ. දැන් කාලය අන්න ආවර්ත කාලයකින් හතරෙන් එකයි. ඊළඟට මේ වස්තුව නැවතත් මේ පැත්තට ගියා. ඔය සෑම විටම බලය පවතින දෝලන කේන්ද්‍රය දිශාවට. ඒක අපි කලින් කතා කරා. අන්න වස්තුව මෙතෙන්ට ආවා. දැන් කාලය ආවර්ත කාලයෙන් භාගයයි. දැන් වස්තුව මේ පැත්ත ඍණ පැත්තට විස්ථාපනය කරනවා. කලින් දුරමයි ගමන් කරන්නේ. ඒකත් විස්තරය. එතකොට මෙතෙන්දි ගත වෙච්ච කාලය වෙන්නේ T බෙදීම 4/3ක්. අන්න මෙතෙන්ට ආපු වස්තුව දැන් නැවතත් ඔන්න මෙතෙන්ට ගියා. සම්පූර්ණ වටයක් ගත වුණා. අන්න කාලය පුතා අපි ආවර්ත කාල එකක් ලෙස හඳුන්වනවා. ඕකට තමයි අපි ආවර්ත කාලය කියලා කියන්නේ. මේක මනින්නේ තප්පර වලින්. සංඛ්‍යාතය හරි සරලයි. ආවර්ත කාලයේ පරස්පරය අපි සාමාන්‍ය පරිදි F ලෙසම ගන්නවා. සංඛ්‍යාතය මනින්නේ හර්ට්ස් වලින්. ආවර්ත කාල සංඛ්‍යාතය කියලා කියන්නේ තප්පර එකකදී ගමන් කරන වට සංඛ්‍යාව. තප්පර එකකදී ගමන් කරන වට සංඛ්‍යාව, වට ගණන. ඔක තමයි සංඛ්‍යාතය කියලා කියන්නේ.